¿Qué se ha hecho? අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාලයේ බලපන්නේ විදිහට අපි කොළඹ විරෝධතාවයක් සංවිධානය කරේ අත වශයෙන් කිව්වොත් විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ මතුවලා තියෙන පන්ති තහනම් කිරීම, අත්තරංගුවට ගැනීම, සිරගත කිරීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම, භූමි තහනම් ගැනීම සහ තවත් මර්ධන නීති ගැනලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිදහස අහිමි කිරීම සම්බන්ධව තමයි අද දවසේදී විරෝධතාවයක් අපි පැවැත්වුවේ. ඒකේ මූලික වශයෙන් මතු කරන අරමුණක් තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවත් එක්ක සාකච්ඡාවක් ලබා ගැනීම. ඒකට තමයි ඇත්තටම අපි අද කොළඹ ආවේ. හැබැයි පොලිසිය වෙනදා වගේම කරේ අදත් ජල ප්‍රහාර ගහලා මාර්ග අවහිර කරන පොලිසිය සම්පූර්ණ මේ විරෝධතාවය කරන්න දෙන්නේ නැහැ. මෙතන ඒක සාකච්ඡාව ගන්න දෙන්නේ නැතුව දෙවැනි මැදිහත් වීමක් කරා. ඒකෙන් පසු අපි අද දවසේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරකුංග මහත්තයත් එක්ක සාකච්ඡාවක් ඇතුළේ ඒකෙදි මූලික වශයෙන්ම ඌන විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන මූල්‍යාත්මකතා සහ උම්මත්තක ලෙස හැසිරීම නිසා ශිෂ්‍යයන්ට ආචාර්යවරුන්ට කරපු පීඩනය නිසා ඔහුව ඉවත් කිරීම සම්බන්ධවත් ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා කැලණි විශ්වවිද්‍යාලයේ මේ වෙනකල් ඉරේ දාලා ඉන්න දවස් 90ක් තිස්සේ ඉරේ දාලා ඉන්න කැලුම් මුදන් නායක දිල්ලස්සාන් හර්ෂණ නිදහස් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මැදිහත් වීමත් ඒ වගේම විවුර්ත විශ්වවිද්‍යාලයේ භූමි තහනම් ඇතුළු ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු මර්ධනයට එරෙහිවත් ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ වසා තැබීම ඒ වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී මාස දෙකක ආසන කාලයක් වහලා තියෙන එක රුහුණ තාක්ෂණ පීඨයේ වසා දැමීම කියන කාරණාවලට අදාළව නැවත ඔය අධ්‍යාපන කටයුතු පටන් ගන්න කොහොමද කියන එකත් ඒ වගේම විශේෂයෙන්ම මේ වෙද්දී තියෙන භික්ෂු පීඨවල බඳවා ගැනීම කප්පාදු වෙලා තියෙන ප්‍රමාණය සම්බන්ධවත් සාකච්ඡාවක් යම් දීර්ඝ සාකච්ඡාවක් ලබා ගත හැකිදී ඒ කාරණාවලට අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඒ අදාළ උපකුලපතිවරුත් බලධාරීනුත් එක්ක සාකච්ඡා කරන්නන් කියන පොරොන්දුව ලබා දුන්නේ. ඒක අපි දන්නවා මිට කලිනුත් අපි මෙවැනි සාකච්ඡා ප්‍රමාණයක්ම ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයෙක් අරගෙන තියෙන උතුම් සමහරේට උත්තර හම්බ වෙලා තියෙනවා. ඒ වගේම උත්තර හම්බ වුණ නැති ප්‍රමාණයක් ඉහළව තියෙනවා. මෙවැනි පසුබිමක තමයි අද මේ සාකච්ඡාව ගත්තේ. අපි හිතනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට වගකීමක් තියෙනවා මූලික වශයෙන්ම මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා කඩිනමින් මේ ප්‍රශ්න විසඳන්න දාලා මැදිහත් වීම කරන්න. ඒතර අපි දන්නවා මේ වෙද්දී අකිල විරාජ් කාර්ය වසම් පාර්ලිමේන්තුවට එන්න කිසිම ජනමතයක් නැතුව තියෙද්දිත් හොරපාරෙන් ඇවිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඇඟිලි ගහනවා කියන එක අපි දන්නවා. අධ්‍යාපන ඇමතිවරයා ගන්න සමහර දීර්ණ වෙනස් කරන්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිසම ගන්න සමහර දීර්ණ වෙනස් කරන්න දේශපාලන බලල්ලක් විදිහට මේ වෙලාවේ මැදිහත් වෙනවා කියලා අපි දන්නවා. එතකොට ඔහුගේ ඒ මැදිහත් වීම අපි හෙලා දක්වනවා. වගේම අපි අධ්‍යාපන ඇමතිවරයාටත් ඒ වගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිසමේ සභාපතිවරයාටත් මූලික ලෙස අවධාරණය කරනවා මේ ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත් වීමක් කඩිනමින් කරන්න කියලා. එහෙම නැති වුණොත් ඉදිරියේදී ඒකට අදාළව අපි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මේ වෙලාවේදී මතක් කරගන්න. දැන් විසිර යනවද කට්ට? අපි ඉදිරියේදී අපේ විරෝධතාවය නිකන් නැතාව කතා කරමු. දැන් මේක ඉන්න අපි විසිර යන්න සිදු කරමු. ගියායිද පස්සේ යනකොට